අම්මා කියලා ගහගෙන ත්‍රිවිල් එක පදින අයියා කෙනෙක් අපිට හම්බුණා. අපි අහලා බලමු අම්මට කොච්චර ආදරේද අම්මට වඳින ගාතාවක් මතකද කියලා. එන්න. අයියේ. චුට්ටක් කතා කරන්න පුළුවන්ද? අපි ටීවී channel එකේ ගිහින් කුංචි විත්තරයක් අහන්න තියෙන අම්මා ගැන. අම්මා අවසේ කතාව තුලින් අද අපි ආවා නගරේ මිනිස්සු අතර අම්මට වඳින ගාතාවයි තාත්තට වඳින ගාතාවයි මතකද නැද්ද කියලා හොයලා බලන්න. අපි ගිහිල්ලා බලමු මිනිස්සුන්ට තරුණ පරපුරට දුවා දරුවන්ට මතකද නැද්ද මතක තරම කොච්චරද කියලා බලන්න. අපි යමු. මල්ලි වැඩිපුරම ඔයා වැඩිපුරම ආදරය කරන්නේ කාටද? අම්මට. හරි. අම්මට වඳින ගාතාව මතකද? දසමසෝරේ කත්තා පොසෙ සුද්ධි කාරණා उत्तर दिमाउपियां गाता देखा मतक दसमासे පෝසීසි උද්ධිකාරණ ආයෝධිකම් වස්ස සතන් මාතුපාදන්න මම තාත්තර වඳින ගාතාව මතක. ඔව් කියන්න බං. උද්ධිකාරෝ වලින් කිත්වා චුම්බිත්වා තුම්බිත්වා විය පුත්තක රාජමජ්ජන් සුපටිත්තම් පීතුප. මොන අවුරුද්දින් අඳෝක කටපාඩම් කරන්න ගත්තේ? චූටි කලින් මතකනේ. චූටි කලින් මතක. හොඳයි. සිංහලද? ඔව්. සිංහල බෞද්ධයෙක්ද? ඔව්. හොඳයි. නියමයි මල්ලි. හොඳ සුමානාගත පතනවා. හොඳට ඉගෙන ගන්න. හරි. මට කියන්නකෝ ඔය දෙන්නා දෙන්නම ඔය දෙන්නම වැඩිපුරම ආදරය කරන්නේ කාටද කියන්නේ? අම්මට. 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 දෙවැනියට? සහෝදරයන්ට. සහෝදරයන්ට. තාත්තට. තාත්තට. මට කියන්නකෝ අම්මට වඳින ගාතාව මතකද? මතකද? එතකොට තාත්තට වඳින ගාතාව මතකද? මතකයි. මතකයි. නෑ. වේලයි මතක නැහැ. වඩ මතක. කියන්න බලන්න යාළුවෝ මේ දසමාසයේ උරේ ගත්තා පෝසෙසි උද්ධිකාරණං ආයුධිකම් වශයෙන් මාතපාදන් නමම. තාතරණින් ගාත මතක. උද්ධිකාරෝ වලින් ගිත්වා තුම්පිට්ටාපිය පුත්තකං රාජමන්ත්‍රන් සුපතිත්තම් පීටපාදන් නමම. හරි බොහොම ස්තුතියි. ඔයාලා තාම ඉස්කෝලේ යනවද නැත්නම් ගිහින් ඉවරද? යනවා. හරි. ඔයා ලෝකේ මේ ලෝකේ වැඩිපුරම ආදරේ කාටද කියන්නේ? අම්මට තමයි. අම්මටයි තාත්තටයි. අනිවාර්යෙන්. අනිවාර්යෙන් කියෙම්. මට කියන්නකෝ අම්මට වඳින ගාතාව මතක. නෝ නැත්තම් දස මාසයේ උරේ ගත්තා පෝසෙසි උද්ධිකාරණං ආයුධිකම් වස්සසතම් මාතුපාද නමම. නියමයි. හරිම සතුටුයි. තාත්තර වඳින ගාතාව මතකද? උද්ධිකාරු වලින් ගිත්තා තුම්පිත්වා විය පුත්තක රාජමජ්ජ සුපටිත්තං රාජමජ්ජන් නමම. හරිම සතුටුයි. දැන් වයස කීයද? අවුරුදු 20යි. නියමයි. තරුණ පරම්පරාවේ තරුණෙක් විදියට හොඳටම පාඩම් කරන් තියෙනවා. කොයි කාලයකද ඔක පාඩම් කරන් තන ගත්තේ? අපේ දැන් නම් මතකද නැහැ. අවුරුදු 20යි මට. ඉපදුන දවසේ නම කටපාඩම් ගෑ. කවදාවත් අමතක කරන්න නැත්තම් ඔවිස් උදේවල සුබද පුංචි පුංචි ප්‍රශ්නයක් අහන්න තියෙන්නේ ඔයා වැඩිපුරම මේ ලෝකේ ආදරේ කාටද අම්මට හරි අම්මට වඳින ගාතාව මතකද ඔව් කියන්න බලා දස මාසේ උරේ කත්වා හෝසේසේ උද්ධි කාරණං දීගං සසතං ආතපාදන්නා හොඳයි ඔබතුමාට මතකද අම්මට වඳින ගාතාව මතකයි කියමුද බලන්න දස මාසේ උරේකත්වා පෝසේති උද්ධිකාරණ ආයිදී ගංගාසත් සම් මාසුපාදන් නමම දරුවෝ කී දෙනෙක් ඉන්නවද දරුවෝ දෙන්න දැන් වයස කීයක් විතරද දරුවෝ දෙන්න ලොකු පුතාන අවුරුදු 31යි පොඩි එක දුවට 27යි මුණුබුරෝ මිනිබිරි ඉන්නවද තුන් දෙනෙක් ඉන්න එයාලා අම්මටයි තාත්තටයි තාම දන ගහලා වදෙද්දි ඔය ගාතාව කියනවා කියනවා ඒ කියන්නේ ඔබතුමන්ගේ දරු පරම්පරාවත් තාමත් ඔබතුමා ඉගෙනගත්ත ඒ ගාතාව කියලා අම්මටයි තාත්තටයි වඳිනවා ඔබතුමා ඉගෙනුවේ නැත්තම් පාසල් ඉගෙනුවේ පාසල් ඉගෙන නැත්තම් සාමාන්‍ය අපේ දෙමව්පියන් ඉඳන් පරම්පරාවෙන්ම තමයි අනිවාර්යෙන්ම පවුලෙන්ම ඕක උගන්වන්න තියෙනවා ඔබතුමා හිතනවද තාමත් මේ සමාජයේ බහුතරයක් මිනිස්සු මේ ගාතාව දෙක මතක තියාගෙන තාමත් ඔබතුමාගේ පවුලේ දරුවෝ වඳින විදියට අම්මට අතතර වඳිනවා කිව්වේ. මුගද්දුරට අඩුවේ. හේතුව මොකක්ද?
හේතුව දැන් මේ සමාජෙ ඒ කියන්නේ දැන් දැනුවත් නැහැ දෙමව්පියන්ගේ දැනුවත් දෙන්නේ නැහැ දැන් දරුවන්ට ඒ කියන්නේ පවුලෙන් දැනුමක් දෙන්නේ නැහැ කියලා දෙන්නේ නැහැ කියන්නේ මොකද අපි පවුල් අතර ගොඩක් සම්බන්ධකම් තියෙනවා මම හැම තැනකම ඉතින් සමහර තැන්වල හුඟක් ඒවා ಗುಣධර්ම උගන්වලා නැහැ පවුලෙන් ಗುಣධර්ම උගන්වන්නේ නැහැ ඒතකොට පාසලේ පාසලෙනුත් අඩුයි පාසලෙන් උගන්වන්නේ දැන් ඉන්න ගුරුවරු ඉන්න හොඳ ගුරුදේ ඒ ගුරුවරු ආභාෂය අමුණ තමයි නැත්තම් ඒක කවදාකවත් තේන්නේ නැහැ හොඳයි අපි අද නගරේ හිටපු ගොඩාක් දෙනෙක් එක්ක කතා වහ කරලා එයාලට අම්මට වඳින ගාතාව තාත්තට වඳින ගාතාව මතකද නැද්ද කොච්චර දුරට මතකද කියන එක අපි කතා බහ කරලා දැනගත්තා සමහරව අපිට හම්බුණා මතක අය ඉතාම හොඳ මතකෙන් යුතුව එයාලා ඒකට උත්තර දුන්නා සමහර අය කැමති වුණේ නැහැ තමන්ගේ මුහුණ සමාජ මාධ්‍ය ඔස්සේ එළියට දෙන්න ඒ හින්දා එයාලගේ ඉල්ලීම පරිදි අපි එයාලාගේ එක කරපු සංව සාකච්ඡාව දාන්නේ නැහැ ඒකම අපිට හම්බුණා අම්මට වඳින ගාතාවයි තාත්තට වඳින ගාතාවයි මතක නැති අය වයස් ભેදයක් නැතුව. ඉතින් කෙසේ හෝ වේවා අපි අද මේ වගේ අත්හදා බැලීමකට යොමු වුණේ ප්‍රධාන හේතුවක් පදනම් කරගෙන. ඒ තමයි ඔබට මතක ඇති මටත් මතකයි මීට නුබෝ කලකට පෙර සමාජ මාධ්‍ය හරහා සමාජ මාධ්‍ය සංසදයක් හදලා තිබ්බා අම්මා සම්බන්ධ අම්මා කියන ඒ උතුම් වූ කාන්තාව සම්බන්ධ කරගෙන යම් කිසි සංසදයක්. අපි ඒ ගැන කතා කළ යුතු දෙයක් යයි යුතු නැහැ. නමුත් ඒ තරමටම අද සමාජයේ පිරිහිරාද නැද්ද කියන එක බලන්න තමයි අද අපි නගරයට බැස්සේ. අපි හිතනවා ඒ තරමටම සමාජයේ පිරිහිර නැහැ. ඒ සංසදයේ හිටියේ මානසික විකෘතිතාවයකින් යුක්ත පුද්ගලයෝ ලංකාව පුරාවටම හිටපු පුද්ගලයෝ ටිකක් එකතු වෙලා හදපු මහා විකෘතිකටක් කියලා අපි හිතනවා. මොකද තාම සමාජයේ අම්මට වඳින ගාතාව තාත්තට වඳින ගාතාව අන්න ඒ වගේමයි අම්මට තියෙන උතුම් වූ ගෞරවය තාත්තට තියෙන උතුම් වූ ගෞරවය තාමත් ඒ හිත් තුළ ඒ පොඩි හිත් තුළ ඒ තරුණ හිත් තුළ ඒ මහලු හිත් තුළ තාමත් තියෙනවා. ඉතින් ඔබට තියෙනවා නම් දෙයක් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි කැමති හැම එක්කෙනෙක්ම ඒ දේ බෙදා ගන්න. ඉතින් අපි යනවා තවත් දවසක හම්බෙමු. සුබ දවසක්. දවසේ කතාව දෙන්නතේ ෆීවී.